ජනාධිපතිවරණය පැවැත්විය යුතු දිනේ පිළිබඳ ව්‍යවස්ථාවේ ව්‍යාකූලත්වයක් තිබෙන නිසා ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණයේ පැවැත්වීම අත්හිටුවන්නේයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිමින් ව්‍යාපාරිකයෙක් විසින් නඩුවක් ගොනු කරලා තිබෙනවා. මේ නඩුවට කිසිම නීතිමය පදනමක් නැතේ කියලා බොහෝ දෙනෙක් නොසලකා හරින්න ඉඩ තිබෙනවා. නමුත් අතීත අත්දැකීමක් නිසා අපි නම් මේක බරපතල විදියට අවධානය යොමු කරනවා. මොකද 2023 ජනවාරි මාසේ පළාත් පාලන මැතිවරණය පුංචි ඡන්දයේ පැවැත්වෙන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ විශ්‍රාමික හමුදා නිලධාරියෙක් මේ වගේම උසාවි ගියා. ඔහුගේ තර්කය වුණේ ආර්ථික අර්බුදයක් මැද ආණ්ඩුවට සල්ලි නැති නිසා ඡන්දේ කල් දාන්න කියලා. හැමෝම මේකට hina වුණා. හැබැයි අවසානයේදී ආණ්ඩුව ඇවිල්ලා උසාවියට ඉදිරිපත් කළේ තේ තර්කයමයි. අන්තිමට මොකද වුනේ? පුංචි ඡන්දේ අතුරු දහන් වුණා. අදටත් හොයාගන්න නැහැ. මේ නඩුවේ පදනම වෙලා තියෙන්නේ 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු කරපු අවස්ථාවේ ජනාධිපතිවරයාගේ දූර කාලය වසර 6 සිට 5 දක්වා අඩු කිරීම දූර කාලයේ සඳහන් වෙන 32 වගන්තියේ සංශෝධනය කිරීමේ නිවැරදි ලෙස සිදු කරලා තියෙනවා. හැබැයි ජනාධිපතිවරයාගේ දූර කාලය දිගු කිරීමේ විධිවිධාන අඩංගු 83 ආ වගන්තියේ වසර 6ක් ඉක්මවා ජනාධිපති ධූරයේ දිගු කරන්නේ නම් කියන තැන වසර 5ක් දක්වා අඩු කිරීමක් සිද්ධ කරලා නැහැ. ඒක පදනම් කරගෙන තමයි මේ නඩුව ගොනු කරලා තියෙන්නේ. අපි දැන් 83 ආ වගන්තියේ මොකද කියන්නේ කියලා බලමු. 30 වන ව්‍යවස්ථාවේ 2 වන අනු ව්‍යවස්ථාවේ විධිවිධාන සංශෝධනය කිරීම හෝ පරිච්ඡින්න කොට ප්‍රතියෝජනය කිරීම හෝ සඳහා වූ නැතහොත් ඒ විධිවිධාන වලට අනුකූල වන්නා වූද ජනාධිපතිවරයාගේ දූර කාලය සාවුරුද්දක් ඉක්මවා දීර්ඝ කරන්නා වූද පනත් කෙටුම් පතකට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 3 දෙනෙක්ට අමතරව ජනමත විචාරණයේදී ජනතාවගේ අනුමැතිය ලබාගත යුතුය කියලා. තර්කයේ වෙලා තියෙන්නේ මේ නඩුවේ පදනම වෙලා තියෙන්නේ දැන් වසර 6කට වඩා ජනාධිපතිවරයාගේ කාලය දිගු කරනවා නම් තමයි ජනමත විචාරණයකට යන්න ඕනි කියලා කියන්නේ. එහෙමනම් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ දූර කාලය 5 සිට 6 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තුවේ 3 දෙනෙක්ගේ වැඩි ඡන්දයෙන් කරන්න පුළුවන් ය කියලා එකයි මේ නඩුවේ තර්කයේ බවට පත් වෙලා තියෙන්නේ. නමුත් ඒ තර්කය වැරදි. එයි අපි එහෙම කියන්නේ. මෙතන කාරණා 3ක් කියනවා ජනමත විචාරණයට යොමු කළ යුතු. එකක් තමයි 32 වගන්තිය සංශෝධනය කිරීම. 32 වගන්තිය කියන්නේ ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කරගනු ලැබිය යුතු අතර පස් අවුරුදු කාලයක් ධූරයේ දරන්නේ. කාරණා තුන මොකද්ද? එකක් 32 සංශෝධනය කිරීම. අනිත් එක 32 වගන්තියට පටහැනිවන්නා වූ පනතක් ගැනීම. 3 වෙනි එක වසර 6ක් ඉක්මවා ජනාධිපතිගේ ධූර කාලයේ දිගු කිරීම. හැබැයි එතන වසර 6කට වඩා දිගු කළොත් තමයි ජනමත විචාරණයට යන්න ඕනි කිව්වට 32 සංශෝධනය කරනවා නම් ජනමත විචාරණයට යා යුතුයි කියන කාරණයත් ඒ වගන්තියේ ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා. 32 තියෙන්නේ 5ක්. එනම් 5ට වඩා වැඩි කරන්න නම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ 3 දෙනෙක්ගේ බහුතර ඡන්දයට අමතරව ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතිය ලබාගත යුතු වෙනවා. ඒ නිසා මේක වැරදි තර්කයක්. ව්‍යවස්ථාවේ කිසිම ව්‍යාකූලත්වයක් නැහැ. ඉදිරියේදී අපි මේ නඩුවට මැදිහත් වෙලා නඩුව පරාජය කිරීමට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.